දැන් ෆෝන් එකෙන් ලීසින් හරි easy. Fintrix easy leasing. කතා කරන්න 0117 200. ආ මම දැක්කා කියලා තිබ්බා ජයසුන්දර මහත්තයා වැසිලමතුමයි බතික් කමිටිකම දුන්නේ. අපේ මහලේකන්තුමාට කියලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒක මම දැක්කා කියනවා. ඒක මම කනගාටු වෙනවා. එහෙනම් අමරගිර මහත්තයාට දීලා තියෙන්නේ. කැබිනට් කමිටිකමක් හිමත් සිරිපාල මහත්තයාට. ඒ නිසා ඒක ඒකනේ පක්ෂියත්ල තියෙන එකක්. බතික් කමිටිකම ගන්නවද එහෙම නැත්නම් සිරිපාල මහත්තයාගේ කමිටිකම ගන්නවද කියන එක ඒ පක්ෂයෙන් පෙර ගන්න ඕනේ. ඒකට ගිහිල්ලා මේ දැසි රාජපක්ෂ මහත්මයාවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ ලේකම් ජයසුන්දර මහත්තයාවත් පටල ගන්න එක වැරදි. ඒගොල්ලෝ පටලගෙන ඉවරලා කියනවා ගෝඨාභය ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක්ක වැඩ කරන්න සූදානම් කියලා. මතක තියාගන්න මේ ඔක්කොම එකයි. ගෝඨාභය ජනාධිපතිතුමයි මහින්ද මහත්තයාද බැසිල් මහත්තයාද මහත්තයා කියන මේ ප්‍රමිත දෙනකෝන් මහත්තයාද මේ අපි ඔක්කොම එක තැනකට දින්. මොකක්ද එක තැන? රටට වැඩ කරන්න. ඉතින් තනතුරු බෙදාගන්නේ මේගොල්ලෝගේ පක්ෂය ඇතුලේ. සාකච්ඡා කරලා පක්ෂයෙන් තීන්දුවක් ගන්න ඕනේ. ඒකේ දීලා තියෙන කැබිනට් ඇමති කන්දේක අමරවීර මහත්තයාට නැත්නම් නිමසිරිපාල මහත්තයාට දෙනවද නැත්නම් ඒ පක්ෂයේ ඉන්න වෙන අයට දෙනවද කියලා ඒ පක්ෂයෙන් තීන්දුව කරන්න. ඒකට ගිහලා අපි පටල ගන්න එක මම හිතන්නේ දේශපාලන ගැන හවුතරක් තියෙන හැබැයි අපි පුදුම වෙන්නේ නේ. ඔය ප්‍රකාශ අපි 2015 අපි දැක්කා. ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීල් එකට සීමා වෙලා දෙනක සම්පූර්ණම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ඒ කාලේ වගේ නෙමෙයි ඒගොල්ලෝ හිටපු ආණ්ඩුව වගේ නෙමෙයි. මේ ආණ්ඩුව මේ ජනාධිපතිතුමා සාගමැතිතුමා නිසි තීන්දුව තියන අරගෙන වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මම කියන්නේ ඔය ආණ්ඩුව වටන්න හිතනවා නම් විවිධ ප්‍රකාශ කරලා මං හිතන්නේ ජනතාව ඒව නම් විශ්වාස කරන එක නෑ. ඒවා ප්‍රතික්ෂේප කරයි ඡන්දයට ගියාම තේරුම් ගන්න ඒගොල්ලෝ. www.headlinenews.lk බලමු ඉදිරියට.